අපිට පැහැදිලි සෑම දේශපාලන කුණාටුවකින් අනතුරුව මේ සංසිද්ධිය පහුගිය කාලය තුළ අපිට දකින්න ලැබුණා. පසුගිය පළාත් පාලන මැතිවරණය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට අවාසිදායක ලෙස නිමා වුණාම මහනුවර ප්‍රදේශයේත් අම්පාර ප්‍රදේශයේත් සිංහල මුස්ලිම් ගැටුමක් අවුලුවාලන්න සංවිධානාත්මකව කටයුතු කරපු බව අද අනාවරණය වෙලා ඉවරයි. නාමල් කුමාර නැමැති ඒ පුද්ගලයා පහුගිය කාලේ අනාවරණය කළා හඬපට සමගම ඒ මහනුවර දිගන ප්‍රදේශයේ සිදුවෙච්ච සිංහල මුස්ලිම් ගැටුම ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ නිලධාරීන්ගේ උමනාව අනුව සිදු කරන ලද්දක් බව. දැන් මේ බුදු පිළිම වහන්සේලාට ප්‍රහාර එල්ල කිරීමත් එවැනිම සාහසික දේශපාලන මෙහෙයුමක කොටසක්ද කියන සැකය අප වෙත ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව අපි තා ඕනෑකමින් ඉල්ලනවා මේ ආණ්ඩුවට ඕන වෙලා තියෙන්නේ සිංහල මුස්ලිම් ගැටුමක්, ජාතිවාදී ගැටුමක්, උතුරු සංවර්ධන අමාත්‍ය. ඇත්ත කතාව මේ උතුරු සංවර්ධන අමාත්‍යංශයේ හැදුවේ දෙමළ ජාතික සන්ධානය කියන වැඩ ටික කරන්න. දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවේ කැබිනට් ඇමතිකමක් ගත්තේ නැහැ කියලා එළියට කිව්වට නිවැරදිව බැලුවොත් අගමැති අතේ තියෙන උතුරු සංවර්ධන අමාත්‍යංශයේ සල්ලි ටික පාවිච්චි වෙන්නේ සුමන් තිරන්ලාගේ අභිලාෂයට අනුව ඔවුන් කියන ව්‍යාපෘති වලට පමණයි. දැන් මේ වන විට රහස් පොලිසියෙන් වාර්තාවක් දීලා තිබෙනවා කියලා ප්‍රකාශයක් යනවා. ඝාතන සැලසුමක් පිළිබඳව කිසිම තොරතුරක් හෙළිවී නැහැ කියලා. DIG වරයෙක් අත්අඩංගු වෙනගෙන උසාවියට ඉදිරිපත් කළ රිමාන්ඩ් බන්ධනාගාරගත කළ තියෙනවා නම්, ඒ කියන්නේ පරීක්ෂණ ඒ මට්ටමට ඇවිල්ලා නම්, එහෙම තත්වයක තියෙන පරීක්ෂණයක් යන අතරේ මද්දුම බණ්ඩාර මහත්තයා හරි ආණ්ඩුවේ කවුරු හරි කොහොමද කියන්නේ එහෙම දෙයක් නැහැ කියලා. එහෙම දෙයක් නැහැ කියන්නේ ඉස්සර වීමෙන්ම පෙනී යන්නේ මොකද්ද? පුහුල් හොරා කරෙන්දනේ.